ලංකාවේ ආර්ථිකය වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්වමින් පවතිනවා. සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් විදේශ විනිමය අහිමිවීමත්, අපනයන ආදායම අඩුවීමත්, විදේශ සංචිත අඩුවීමත්, විනිමය අනුපාත අවප්‍රමාණය වීමත් මූලිකවම හේතු වී තිබෙනවා. මීට අමතරව තෙල් මිල වැඩිවීම හා ආනයන පිරිවැය වැඩිවීම හේතුවෙන් ඇතිවන නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා ඇතිවන උද්ධමනයත්, මුදල් මුද්‍රණය කිරීම හේතු කොටගෙන ඇතිවන ඉල්ලුම වැඩිවීම නිසා ඇතිවන උද්ධමනයත් නිසා තත්ත්වය තවත් අයහපත් වනවා. මීට අමතරව යුරෝපානු සංගමය විසින් සම්මත කරගනු ලැබුණු GSP+ සහනය තාවකාලිකව අහිමි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වුවොත් තත්ත්වය තවත් බරපතල වනවා. ශ්‍රී ලංකාවට එන්නත් මිලදී ගැනීම සඳහා පවතින ආර්ථික අර්බුදය හරස් වී තිබීමත්, ගෝලීය වශයෙන් එන්නත් සඳහා ඇති තරඟයත් අහිතකර ලෙස බලපා තිබෙනවා. චීනයේ සේදමාවතට එරෙහි ජෝ බයිඩන්ගේ B3W යටතේ ලබා දීමට අපේක්ෂා කරන ආයෝජන සහ සහන ණය ව්‍යාපෘති යටතේ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ඇමරිකාවේ කොවැක්ස් ව්‍යාපෘති යටතේ ආසියානු රටවලට ලබා දීමට නියමිත මිලියන 16ක් වූ එන්නත් ලබා ගැනීම තුළින් කොරෝනා පාලනයට උපකාරී කරගැනීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබී තිබෙනවා. ගෝලීය දේශපාලන වාතාවරණය උණුසුම් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට චීනය හා ඇමරිකාව සමබර මට්ටමකින් පවත්වාගෙන යාමටත් සිදුවන්නේ පාර්ශ්වයක් මත රඳා පැවතීම තුළින් කලාපීය භූ දේශපාලනික අර්බුදය අවාසි සහගත ලෙස බලපෑමක් ඇතිකරන නිසයි. ශ්‍රී ලංකාවට ණය සැපීමට බොහොමයක් රටවල් අකමැත්තෙන් පසුවන අතර වඩාත් සුපරීක්ෂාකාරීව ගැටලුව විසඳා ගැනීමට සිදුව තිබෙනවා. ඇමරිකානු හිතවාදී ඉන්දියාව තම ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති ගනුදෙනු විමර්ශනකාරී ලෙස බලා සිටින බව දන්වා තිබෙනවා. පෝට් සිටි ව්‍යාපෘති සම්බන්ධයෙන්ද ඉන්දියාව විමසිල්ලෙන් සිටින අතර ආයෝජන අවස්ථාවන් මෙම ගෝලීය දේශපාලනික කඳවුරු දෙක අතර නිවැරදිව කළමනා කිරීම තුළින් වඩාත් යහපත් තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවීම කොරෝනා වෛරසයට පෙර සිටම ඇති වූවක් වන අතර කොරෝනා වෛරසය නිසා එය වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත් වූවා. ආර්ථිකය ගොඩනැගීම සඳහා මූලිකවම වෛරසය පාලනය කළ යුතු වෙනවා. පසුගිය සතියේ G7 සමුළුව කොන්වෙල් ග්‍රාමයේදී දැඩි සෞඛ්‍ය උපදෙස් හා නිර්ණායක යටතේ පැවතුනද සමුළුවට පසුව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. එන්නත්කරණය තුළින් වෛරසය පාලනය කළ හැකි වූද වඩාත් පරීක්ෂාකාරී දීර්ඝකාලීන වෛරස මර්ධන ව්‍යාපෘතියක අවශ්‍යතාවයක් පවතිනවා. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් ඇතිකරගෙන තිබෙන වෛරස පාලන තත්ත්වය ඇතිකරගෙන තිබෙන්නේ එන්නත්කරන වැඩසටහන තුළින් බව දත්ත පරිශීලනයෙන් වැටහෙනවා. එසේ පාලනයක් ඇතිකිරීම තුළින් සංචාරක ව්‍යාපාරය යළි වඩාත් ආරක්ෂාකාරී ලෙස ආරම්භ කිරීමටත්, අනිකුත් නිෂ්පාදන හා සේවා අංශ ඵලදායී ලෙස පවත්වා ගැනීමටත් හැකිවනවා. වෛරසය පාලනය අතහැර ආර්ථිකය ගොඩනැගීමටත්, ආර්ථිකය අතහැර කොරෝනා පාලනය කිරීමටත් කළ නොහැකි කාරණයක් වන්නේ වෛරසය අවසන් වීම සඳහා ලෝක ජනගහනයෙන් 65% 75% අතර ප්‍රමාණයක් එන්නත් කිරීම සිදු කළ යුතු නිසාත්, ඒ සඳහා වසර කීපයක් ගතවන නිසාත්ය. ඔබ අපගේ මේ අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ රටේ ආර්ථික අභියෝග එක්ක ආර්ථික හා ව්‍යාපාරික ජීවිතය ජයගන්න හැටි අපි දිගටම කතා කරමු.